අද හමුදා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ පවත්වන පැවැත්වුණු මේ පෙළපාලිය සානික උත්සව වලට සහභාගී වීම මම සන්තෝෂ වෙනවා. මොකද මම මගේ ජීවිතය තරුණක හැටියට ආරම්භ කරේ යුද හමුදාවේ නිසා. අවුරුදු 20ක් හරියට මම යුද හමුදාවේ සේවය කළා. එපස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුද්දක් සේවය කළා. මේ දජ වලින් මං හිතන්නේ මට අනිත් නිලධාරීන්ට වඩා මම මුලින්ම මගේ හමුදා ජීවිතය ආරම්භ කරේ සංඛ්‍යා බලකායේ. ඊළඟට මම සිංහ රෙජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ අලුතින් जनरल डेनिस पेर्रा हमुदापति वरे आवशेन अलुत रेजिमेंटुवक पटंगत्ता रजराट राइफल्स केला ममे के आरंभ साम निलधारी हटियट पेमिनिया अत्र मे भूमिय तोरा गत्तेत ममाय अपि मे समहार गुडनगिली अदु वक वेनस वेला अपि ए काले ए रजराट राइफल्स वेनुन हेदुवा පස්සේ ගජබා රෙජිමේන්තුව වුණා. ගජබා රෙජිමේන්තුවේ තමයි මගේ වැඩි කාලයක් තරුණ නිලධාරියෙක් හැටියට මම සේවය කළේ. ඉතින් මේ ස්ථානයට පැමිණීම මහ ගෙදරකට ආවා වගේ. විශේෂයෙන්ම ගජබා රෙජිමේන්තුවේ තමයි විශේෂයෙන්ම නායකත්වය දරු ජෙනරල් විජේ විමලරත්න ගේ නායකත්වයේ මග පෙන්වීම යටතේ මම ආරක්ෂක ලේකම්තුමා දහමුදාපතිතුමා අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසියලු දෙනාම හමුදාව කියන්නේ මොකක්ද නායකත්වය කියන්නේ මොකක්ද නොබියව සටන් කරන්න කොහොමද හමුදාවක් පුහුණු කරන්න කොහොමද රට වෙනුවෙන් හමුදාව මෙහෙවන්නේ කොහොමද කියන කාරණේ අපි ඉගෙන ගත්තේ ජෙනරල් විමලරත්නගේ යටතේ මේ ස්ථානයේ ගජබා රෙජිමේන්තුවේ මට හරිම ආඩම්බරයි අපේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවට ජනාධිපතිවරයා බවට පත් වෙන්නට හැකියවීම ගැන ආඩම්බර වෙනවා. එම කරන්නට පුළුවන් උනේ මම හමුදාවේ නිලධාරියෙක් හැටියට ඒ රට වෙනුවෙන් යුතුයකම ඉටු කරා. ආරක්ෂක ලේකම්වරයා හැටියට මගේ යුතුයකම ඉටු කරා. ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ. මම හිතන්නේ තමුන්නාන්සලාටත් ඒක සියලු දෙනාට හමුදාවේ ආඩම්බරයක් කියලා මම හිතනවා. විශේෂයෙන්ම අද පුළුමියෙන්ම त्रिविध हमुदावटम स्तुतिवंत वेन्नट ओन मेराटे पशुगिय वसर देख तुल ओब कल सेवय गैन अपि मुहुनु दुन्नु कोविड वसंगते पालने करगन्नट कल कैपवीम गैन अनिकुत सौख्य सेवय सह अनिकुत आय समग විශේෂයෙන් නිරෝධායන කටයුතු වලදී ඒ වගේම එන්නත ලබා දීමේදී ඔබ කළ සේවය තමත් විශිෂ්ටයි. ඒ නිසා අපිට අද ඒ පාලනය කර ගන්නට පුළුවන් වුණු එන්නත ලබා දීමේදී ඉහළම
තැනක සිටින ලෝකේ රටක් බවට අපිට පත් වෙන්නට පුළුවන් උනේ ඒ ඔබ කළ සේවය නිසායි. මේ වෙනුවෙන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම බලයට ආවට පස්සේ කිව්වා මේ රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයක් දීලා මම වැඩ කරනවා කියලා. මගේ ප්‍රතිපත්තියක් හැටියට අපි ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඒකට අවශ්‍ය සුදුසු නිලධාරීන් මම ඒ ස්ථානවලට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ වේවා සුදුසුම නිලධාරීන් ඒවට පත් කරලා තිබෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මානසිකත්වය මම ඉහළට ගෙනල්ලා තියෙනවා. අනවශ්‍ය හමුදා නිලධාරීන්ට බුද්ධි නිලධාරීන්ට පහර ගැනීම කැසීම් නවත්වලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය කිරීමට අවශ්‍ය ඒ බලතල මම ඔවුන්ට ලබා දීලා තියෙනවා. එතන අපේ ප්‍රධාන වගකීමක් මේ රටේ නැවතත් කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීමට. අපි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරා. දැන් අපි ඒක ස්ථාවර කරන්නට ඕන. ඒට හේතු වුණු කරුණු වලට අපි විසඳුම් දෙන්නට ඕන. ඒ පළාත් අපි දියුණු කරන්නට ඕන. පළාත්වල ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට ඕන. ඊළඟට තියෙන ත්‍රස්ත අන්තවාදී ආගම් ත්‍රස්තවාදය මුළු ලෝකයේම පවතින දෙයක්. ඒකට අපිට මොහොන දෙන්නට ඕන. එවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන ආකාරයට මේ කිසිම ආගමකට පහර ගැනීමක් නෙවෙයි. කවුරුත් දන්න ලෝකයේම දන්න අද පවතින තත්ත්වයක්. එයට අපි මුහුණ දෙන්නට ඕන. පෙරට ආරක්ෂා කරගන්නට ඕන. මම ඒ ජනතාවට පොරොන්දු වුණු දෙයක් මම ඒ ඉෂ්ට කිරීමට කැප වෙලා ඉන්නවා. මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ විශාල බලාපොරොත්තු ඇතුව. මේ මම පත්තුණු දවසේ ඉඳලා පසුගිය අවුරුදු දෙක තුල මේ ලෝකේම ඉතිහාසයේ කවදාකවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපි මුහුණ දෙන්නට සිද්ධ වුණා මේ කොවිඩ් වසංගතය නිසා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්නට. රට වසා තැබීම් විවිධ පාලන මේවා නිසා ආර්ථිකයේ විශාල පසුබෑමකට පත් වෙන්නට සිද්ධ වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ ජනතාව වෙනුවෙන්. නමුත් මේ තත්ත්වයේ යටතේ අපි විශාල වැඩ කොටසක් කළා තිබෙනවා. හැබැයි ජනතාව මා කෙරෙහි රජය කෙරෙහි අපි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. අමිතරක් නෙවෙයි සියලු බැති ඇමතිවරු එක පිළිගන්නට ඕන.
නමුත් අපි මේ කෝවිඩ් තත්ත්වය පාලනය කළා නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කළා නව ජවයකින් මේ රට ඉදිරියට ගෙනියන්නට මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා සියලු දෙනා මේකව එකට කටයුතු කරන්නට ඕනේ එදා මම පොරොන්දු වුණු විශේෂයෙන්ම නව විවස්ථාවක් ලබා දීම මගේ මීළඟ අවුරුද්ද ඇතුළතදී මම කරනවා එයිදී විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු මේ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම එය මම එන අවුරුද්ද ඇතුළත කරනවා ඊයේ හවස මම රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ ඒ අර පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒක ගැන බලාගෙන ඉන්නවා මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා අපි හරිත කෘෂි කර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීම. මේ තමුන්නාන්සලා බොහෝ දෙනෙක් ග්‍රාමීය ගමින් පැමිණිච්ච අය බව මම දන්නවා. දෙමාපියන් නෑදෑයන් කෘෂි කර්මාන්තේ නියැලෙන අය බව මම දන්නවා. මම කාබනික පොහොර හරිත කෘෂිකර්මාන්තයක් කරන්නට පෙළඹුණේ එකක් මම දුන්නු පොරොන්දුවක් දෙක ඒක තමයි හරිද ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි කළ යුත්තේ ඇයි අමාරු දෙයක් ගුවි ජනතාව වෙනුවෙන් මම සෑම විටම කැප වෙලා වැඩ කරනවා මොකද මේ 75ක් පමණ මේ ජනගහණයෙන් ජීවත් වෙන්නේ ග්‍රාමීය එයින් වැඩි දෙනෙක් කෘෂි කර්මාන්තේ බලන්න කාටද වකුගඩු රෝගය තියෙන්නේ කාටද විවිධ රෝග තියෙන්නේ මේ විශේෂයෙන්ම ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල අපි ඒ රසායනික පෝර වලින් ඈත් වෙලා අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යන්නට ඕනි මම තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ මම තමයි සාතික මිල පියල් 50 දක්වා වැඩි කරේ. මට අවශ්‍ය ඒ වැඩි ජනතාවගේ වෘත්තිය වන කෘෂිකර්ම කර්මාන්තයට ගොවි ජනතාවට උන්ගේ ආදායම වැඩි කරලා උන්ට හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්නට සලසා දී. මා ගැන විශ්වාසී තියන්න අපි එකමුතුව මේ කාර්යය අපි ඉටු කරමු. ඒ වගේමයි මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනියනවා කියන එක. පිට තෙල් නැහැ, පිට ගෑස් නැහැ, පිට ගල් අඟුරු නැහැ. අපිට තියෙන්නේ ජලය, සූර්ය බලය, සුළං. මේවා හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනේ. තමයි මම පොරොන්දුනේ ජනතාවට. යමෙක් කියනවා නම් නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නට කියලා ඒක විහිළුවක්. ඒකට මම සූදානම් නැහැ. අද ලෝකෙම ඒ නොබ්බටයි යන්නේ. අපි
ඒ සඳහා කැප වෙන්නට ඕනි. අද ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට විශේෂයෙන්ම මේ කඩාවැටලා තියෙන සංචාරක ශාස්ත්‍රය විශාල ජන කොටසක් එන් ජීවත් වෙනවා විශාල විදේශ විනිමයක් අපිට ඉන් ලැබෙනවා මේ සඳහා අපි හිතන්නේ මේ කොවිඩ් පාලනය කර ගැනීම අද ක්‍රමෙන් ඒ විදේශිකයන් එන්න ආරම්භ කළා තිබෙනවා අපි මේ අපේ ආර්ථිකය නගා සිටුවීමට ඉදිරි වසර කීපය තුළ අපි කැපවීමෙන් වැඩ කරමු ඒ වගේමයි ජනතාව මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණය නැති කරන්නට අපි හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරු වලට පත් කරේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව ශාල අභියෝගයක් නමුත් අපි ඒක කරන්නට ඕනේ මොන තරාතිරමේ වුණත් ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන මම ආදර්ශයක් දීලා තියෙනවා මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ යොමු වෙන්නෙත් නැහැ මට හැකියතා දුරට විවිධම් මම අඩු කළා තියෙනවා ජනාධිපතිවරයා වශයෙන් මම ආදර්ශයක් දීලා තිබෙනවා මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා එයා ඒ ආදර්ශය වුණු දෙන්න කිය එනම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා අපට සහාය දෙන්න නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමව වැඩ කරන්නට කියලා අපි ඉදිරි වසර කීපය තුල මෙරට සෞභාග්‍ය සඳහා ගෙන යාමට මට සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා අද වොහොඳ පෙළපාලියක් පැවැත්වුවා එයට මම මගේ ප්‍රශංසාව හිමි වෙනවා ඔබ දහමුදාවක් හැටියට පුහුණුවීම් කටයුතු වගේම සේවාවන් අද ලෝකේම හමුදාවන් යුද කරන්නට පමණක් නෙවෙයි ජාතිය ගොඩනැගීමේ කටයුතු වල සෑම හමුදාවක්ම යෙදিলা තිබෙනවා ඔබ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා ඒ ඉදිරියටත් ඔබ කලයි කියලා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔබලා නව රෙජිමේන්තුවක් මේ කෘෂිකර්මාන්තයේ වශයෙන් වෙනුවෙන් ඇතිකල්ලා තිබෙනවා මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙන අතර ඔබට සුබ අනාගතයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි